සුබදසක යාළුවෝ මම සංගීත් රංගන අද දවසේ මම යාළුවන්ට කියලා දෙන්න යන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ලස්සනම ලස්සන ගීත පහක්. ඉතින් මේ ගීත පහට මම අද දවසේ යොදාගන්නේ ඕපන් කෝඩ්ස් විතරයි. ඒ නිසා මම හිතනවා හැමෝටම මේ සින්දු පහ ප්ලේ කරන්න පුළුවන් වේවි කියලා. ලස්සන ගාන්තිමේටම සින්දු පහම මම කෝඩ්ස් දැම්මේ key of G වල. නමුත් key of G වල දැම්මට ඔයාලට කැපෝ එකක් ආධාරෙන් ඔයාලට ඒ සින්දු කියන්න පුළුවන් පිච් එකේ ඔයාලට කැපෝ එක හය කරගෙන මේ සින්දු කියන්න පුළුවන්. මගේ channel එකට අලුත් යාළුවෝ ඉන්නවා නම් කරන්න දෙන්න පොඩි දෙයයි. subscribe කරලා පොඩි support එකක් දෙන්න. bell icon එක අනිවාර්යයෙන් click කරලා තියාගන්න. අපි දැන් lesson එකට යමු. ලෙසන් එකට යන කලින් පොඩි කණු කිහිපයක් කියන්න මම බාස් සිස්ටම් එකට දාලා තියෙනවා ඒත් එක්කම සින්දු උඩින් වචනේ උඩින් කෝඩ් එක දාලා තියෙනවා නමුත් මේ ඩ්‍රම දෙකෙන් සාර්ථකම වෙන්නේ බාස් වලට ඔයාලා රීඩ් කරන් යද්දි මොකද සමහරක් තැන් තියෙනවා වචන දෙක අතර කෝඩ් එක මාරුනවා එතකොට එහෙම වුණා අපිට පෙන්වන්න දෙයක් නැහැ අපි දන්න කොහෙද හරියට බීට් එකද චේන්ජ් කරන්න ඕනේ කියලා සමහරක් වෙලාවට ඔයාලා කන උපයෝගී කරගෙන ඒ දේ නිරාකරණය කරන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් අලුත් යාළු ඉන්නවා නම් පොඩක් අමාරුයි ඒ නිසා බාස් වලට රීඩ් කරන්න බලන්න හොඳයි අපි එහෙනම් අද දවසේ පළවෙනි ගීතය ගණන් ගමු අවසර නැත මට කියන ගීතය ගොඩක් යාළු ඉල්ලලා තිබ්බා මම බාස් වල දාලා තින්නේ කලින් කිව්වාගේ රීඩ් කරන් යන එක පාකක් පිටින්නේ බීට්ස් හතරකට ඒ කියන්නේ 1 2 3 4 තර මම ස්ට්‍රම් කරනනම් පළවෙනි බීට් එක විතරයි හදලා ගట్టියට ලේසි බාස් කොතනද කෝඩ් එක වැටෙන්නේ කියලා කෝරස් එක මෙන්න මේ විදිහට
නමුත් මම සීමේජ් කෝඩ් එක මේ මෙතනින් මෙහෙම් ප්ලේ කරන්න නැතුව මොකද අපි සීමේජ් කෝඩ් එක යොදා ගත්තොත් අපිට F කෝඩ් එක එනවා පොඩ අමාරු වෙන්නේ. එතකොට අපිට අපේ යාළුවා ඉන්නවා මේ කැපෝ එක. මම ලෙසන් එකක් කරා මේ කැපෝ එක කොහොමද යූස් වෙනවද කියලා ඔයාලා බලනක් තන් ඒ පාඩම් බලන්න පුළුවන් මගේ ප්ලේ ලිස්ට් එකේ channel එකේ. මේක අපි දැන් key of C වලට ගන්නෙ කොහොමද? ඔයාලා C note එක ගහ ගන්න ඕනේ 6 වෙනි string එකේ. එතකොට C note එක 6 වෙනි string එකේ ඔයාලට හොයා ගන්න පුළුවන් 8 වෙනි fret එකේ. එතකොට මෙතන මේ 8 වෙනි fret එකේ C note එක හම්බුනානේ. එතකොට අපි දැන් G එක කොහොම ප්ලේ කරා? G එක ඕම අපි අරන් ආවම දෙයක් ඉස්සරහ මෙතන A එක, ඊසර මෙතන B එක, ඊසර මෙතන C එක වෙන්න ඕනේ. නමුත් අපි මේ ඇඟිලි මාරුනාට මේ සුදු පාට කෑල්ල මාරු වෙන්නේ නැහනේ. අපි ඒක වෙනුවට තමයි අපි දැන් මේ වගේ මේ විදිහට bar code එකක් විතර ගහන්න පුළුවන් C එක. නමුත් මේ bar code එක බෝදුරට use වෙන්නේ නැහැ. මේ players ලා use කරන්නේ නැහැ. නමුත් මේ විදිහට තමයි එන්න ඕනේ. ඒතර මේ ඇඟිල්ල මෙතන තියාගන්න වෙනකොට තමයි මේ කැපෝ එක අපි භාවිත කරන්නේ. ඒතර කැපෝ එක ඔයාලා හයි කරගන්න ඕනේ 5 වෙනි ෆ්‍රෙට් එකේ. එතකොට ඔයාලා G එක වගේ ප්ලේ කරොත් ඔයාලට එන්නේ C major chord එක සවුන්ඩ් එක. ඔයාලා වැඩියෙන් ගොඩක් හිතන්න එපා. මොකද මේක අච්චාරක් වෙන වුණොත් එහෙම මම ඉතින් පොඩ්ඩක් කියලා දුන්නේ. ඔයාලට ඉගෙන ගන්න ආසම කොහොමද මේ අපි කී එක මාරු කරේ කියලා. මෙතන පළවෙනි ෆ්‍රෙට් එක කියලා හිතන්න එච්චරයි. ඔයාලා අර G major chord එක වගේ C major chord එකේ shapes ඔයාලා apply කරන්න තියෙන එච්චරයි වැඩිදුර හිතන්න එපා. ඉතින් මම පොඩි කරුණක් ඔයාලට කිව්වේ පොඩ්ඩක් දැනගන්නත් එක්ක. chorus එක අපි G වලින් පටන් ගත්තා. chorus එක එතකොට verse එක read කරගන්න chord progression එක තමයි corporation verse එකේ මං කලින් කිව්වාගේ ඊළඟ verse එකටත් ඕකම තමයි එන්නේ ඒ නිසා ඕක apply කරන්න තියෙන්නේ. ඉතල strum pattern මොකද්ද මේ ගීතේට අරගම තමයි down down up up down up down down up up down. ඉතල මේකෙදී පොඩි case එකක් තියෙනවා. අපි ඒ strum pattern එක double කරනවා. කියන්නේ speed එක double කරනවා. එතකොට එක bar එකක් set වෙන ඔයාලා අර strum pattern එකෙන් දෙපාරක් play කරන්න ඕනේ මේ වගේ. down down up miss up down up down down up miss up down up. प्ले बारे ස්ට්‍රම් පැටර්න් එකත් අප්ලයි ගන්න පුළුවන් හරිම ලස්සනයි. ඒ කලින් ස්ට්‍රම් පැටර්න් එකම තමයි මෙන්න මේක දෙයක් පොඩි වෙනසක් ගන්නෙ. down down up down up down down up down up. ඒ කියන්නේ පළවෙනි බීට් එකේ down දෙවෙනි බීට් එක වල කලින් ස්ට්‍රම් පැටර්න් එක ප්ලේ කරේ down up නේ. මේකෙදි down එක විතරයි දෙවෙනි බීට් එකේදී up එක නෑ. ඊළඟ තුන්වෙනි බීට් එකේ කලින් වගේ මිස් කරා. ඊසලා and එක වල ගත්තා. up එක හතරවෙනි බීට් එකේ down up කියන එක ප්ලේ කරා. ආයෙත් බලන්න down down miss up down up down up down down miss up down up over then kiwan kanu sara matra dile kiya sidhi tan kad tu vela pani ke hunda adase තුන්වෙනි ගීතය විතර මම තෝරගත්තේ තනි වී සිටින කියන ගොඩක් යාළු රික්වෙස්ට් කරපු ගීතයක්. හොඳ අපි කෝරස් එක බලමු. G එකෙන් පටන් ගන්න. ඩරර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 ර
හොඳයි වර්ස් එක එන්න මේ විදිහට ප්‍රොජෙක්ෂන් ඔය විදිහම තමයි ප්ලේ ගන්න ඊළඟ වර්ස් එකේ. හොඳයි. ස්ට්‍රම් පැටර්න් එක මොකද්ද? ඩවුන් ඩවුන් අප් අප් ඩවුන් අප් එකම තමයි. ඒක යූස් කරන්න පුළුවන්. නමුත් මෙහෙමයි. ඔයාලා මම මේ හැමෝටම ප්ලේ ගන්න පුළුවන් තමයි මේ ස්ට්‍රම් පැටර්න් එක ලේසි කරලා මෙහෙම ගන්න. ඔයාලට කැමති ස්ට්‍රම් පැටර්න් එක 4/4 යන සින්දුවේ ගැලපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. මම වෙනස් වෙන අන්තිමට පොඩි ටිප්ස් කීපයක් දෙන්නම්. ස්ට්‍රම් පැටර්න්ස් පොඩ්ඩක් වෙනස් කරන්න ආස යාළුවෝ ඉන්නවනම්. හොඳයි අපි බලමු කෝරස් එකකුයි වර්ස් එකකුයි ස්ට්‍රම් පැටර්න් එකත් යොදාගෙන. දවසේ හතරෙනි ගීතය මම තෝරගත්තේ සඳින් එහා කඳු මුදුන් ඉමේ කියන ලස්සන ගීතය. හොඳයි අපි එන කෝර්ස් එකේ කෝප් ප්‍රොජෙක්ෂන් එක ගණන් ගමු මුලින්ම. ප්‍රොජෙක්ෂන් ඔය විදිහම තමයි ප්ලේ ගන්න ඊළඟ වර්ස් එකේ සම් පැටර්න් එක වලට දන්නවනේ ඉතින් අපේ යාළුවා ඉන්නවා ඩවුන් ඩවුන් අප් අප් ඩවුන් ඕක මියුස් ගන්න පුළුවන්. හොඳයි අපි බලමු කෝරස් එක කොයි වර්ස් එක කොයි ස්ට්‍රම් පැටර්න් එකත් එක්ක. හොඳයි අද දවසේ පස්වෙනි සහ අවසාන ගීතය මම තෝරගත්ත ගොඩක් දෙනෙක් ඉල්ලපු කවුරුද පාවී පාවී කියන ගීතය කොරස් එක මම හම් කරලා කෝපරේෂන් කට්ටිය පොඩ්ඩක් රීඩ් කරන් යන්න මාත් එක්ක. ඩරර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 ර
වර්ස් එක ජී වලින් පටන් ගන්නවා ප්‍රොජෙක්ෂන් ඔය විදිහටම තමයි ප්ලේ ගන්න ඊළඟ වර්ස් එකේ හොඳයි එහෙනම් ස්ට්‍රම් පැටර්න් එක පොඩක් වේගෙන් ගන්න දින අරගම තමයි අපි එහෙනම් කෝරස් එක වර්ස් එක බලමු ස්ට්‍රම් පැටර්න් එක කවුරුද හොඳයි නේද මං හිතනවා යාළුවා අද හොඳ ෆන්නක් ගන්නද කියලා ලස්සන ගීත පහක ඉගෙන ගත්තා ඉතමත් ලේසි කෝඩ්ස් වලින් ලේසි ස්ට්‍රම් පැටර්න් එක ඉතින් මං කරුණු කීපයක් කියන ලෙසන් එක අන්තිමේටම ඉතින් හැමදාමත් වගේ මගේ ලෙසන් බලන කට්ටිය දන්නවා මං පාඩමට යමක් දෙයක් කියලා දෙනවා හැමදාම ඉතින් අදාසේ ටිප්ස් කීපය තමයි මුලින්ම ගොඩක් ආධුනික කට්ටිය ඉන්නවා නම් මේ කෝඩ්ස් තාම හරියට ප්ලේ කරන්න බැරි. ඔයාලා මේ කෝඩ්ස් මුලින්ම ඉගෙන ගන්න ඕනේ සින්දුව try කරන්න යන්න එපා. ඒක තමයි ඔය චක බ්ලාස් වෙන්නේ මේ සින්දුව කියලා ගන්න බෑ. කෝඩ්ස් මාරු වෙන්නේ ඔය සිද්ධි ඔක්කොම වෙන්නේ ඔනේ හේතු නිසා. ඒ නිසා කාලයක් දෙන්න පොඩ්ඩක් කෝඩ්ස් මේව ගන්න. ඒ කෝඩ්ස් ප්ලේ කරන්න දන්නේ නැති කවුරුන් ඉන්නවා නම් මගේ channel එකේ මම හැම කෝඩ් එකක් ගැනම කරලා තියෙන lessons. ඒ නිසා playlist වලට ගිහිල්ලා බලන්න මම complete playlist එකක් හදලා තියෙනවා. ඒ කෝඩ්ස් ඉගෙන ගන්න මුලින්ම දෙවෙනි කාරණේ තමයි මේ කෝඩ්ස් ඔයාලා අලුතෙන් ඉගෙනගෙන ඉන්නවනම් ඒ කියන්නේ තාමත් ඔයාලා ආධුනික නම් ඒ කෝඩ්ස් වලට ඔයාලට චේන්ජ් කරන්න ආර වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේ සින්දු වලට යන කෝඩ්ස් ලියා ගන්න මුලින්ම ලියාගෙන කෝඩ්ස් දෙක ගානේ දෙකක් අරගෙන හොඳට ප්‍රැක්ටිස් ගන්න මුලින්ම කෝඩ්ස් දෙක ගානේ. මුලින්ම කෝඩ් ෂේප් එක ප්‍රැක්ටිස් ගන්න ඕනේ. මගේ ලෙසන්ස් බලලා තිනවනවා මම කියලා දෙන කෝඩ් එක ප්‍රැක්ටිස් ගන්න කියලා. ඊට පස්සේලා කෝඩ්ස් දෙක ගානේ හිමීට මාරු කරන්න වෙලා හොඳට ගන්න. ඒ වගේ බලන්න කෝඩ්ස් මොන කෝඩ්ස් ඊට පස්සේ අමාරුද කියලා බලන්න. ඒ කෝඩ්ස් ප්‍රැක්ටිස් ගන්න ඊට පස්සේ කෝඩ් චේන්ජ් එකක් අමාරු නම් බලන්න මොන කෝඩ් එකද අවුල තියෙන්නේ කියලා පොඩ්ඩක් ඔයාලා අධ්‍යයනය කරන්න පොඩ්ඩක් මේ ප්‍රැක්ටිස් එක මේ ස්ටඩි ගන්න ඕනේ ප්‍රැක්ටිස් ගන්න ඕනේ ඒ නිසා සින්දු එක පාටම අරගෙන ආගහන්න ඕනේ මෙහෙම කියලා try කරලා අනේ මේවයි මට ගහන්න බෑනේ තාම මාරු ගන්න බෑනේ ඒ ඒවා අදාළ නැහැ ඒ නිසා මම එකයි කියන්නේ ඒ මොකක් කර ප්‍රශ්නක් තියෙනවා නම් ඔයාලා වෙනම ඒ අදාළ තැනට අදාළ බෙහෙත දෙන්න ඕනේ ඒ නිසා ඒ සින්දුල අදාළ කෝඩ්ස් බලන්න පුළුවන් ද කියලා මුලින්ම ඉස්සෙල්ලා චේන්ජ් ගන්න බලන්න ඒක කම්ෆර්ටබල් නම් ඔයාලා කෝඩ් ප්‍රොග්‍රෙෂන් එක මුලින්ම ඉගෙන ගන්න බලන්න ස්ටඩි ගන්න මතකයට ගන්න බලන්න සින්දුවේ කෝඩ්ස් එක වර්ස් එක වෙන වෙනම ඒ යන කෝඩ්ස් අනුපිළිවෙල සින්දුව උඩින් ඔය කෝඩ් එක දැම්මට ඒක ෆලෝ කරන්නට වැඩිය කෝඩ් ප්‍රොග්‍රෙෂන් එක තමයි තාමත් අද. ඒතර කෝඩ් ප්‍රොග්‍රෙෂන් ඔයා දන්නා මොන කෝඩ් එකේද හරියටම මොන බාර් එකේද වැටෙන්න ඕනේ කියලා. ඒකට වචන ඕන එකක් කමන්නේ. ඔයාලා දන්නා මොන මොකක් නැතත් ඒ කෝඩ් එක එතනදී ප්ලේ කරන්න ඒ නිසා කෝඩ් ප්‍රොග්‍රෙෂන් එක අනිවාර්යෙන් මතකද ගන්න සින්දුව කියන්න කලින් ඊළඟ පස්සේ ඊළඟ කාරණේ තමයි ස්ට්‍රම් පැටර්න් එක ඔයාලා අප්ලයි කරනවා නම් ස්ට්‍රම් පැටර්න් එක ඔයාලා දකුණු අත හොඳට ඉබේම යන මට්ටමට එන්න ඕනෙමයි එතකොට තමයි ඔයාලා සින්දුව කියන්න ලේසි වෙන්නේ එතකොට ස්ට්‍රම් පැටර්න් එක වෙනම් ප්‍රැක්ටිස් ගන්න පොඩි ටෙක්නික් එකක් තියෙනවා දැන් මේම අපි දැන් මේම ප්ලේ කරන වැඩිය ඔයාලා දකුණු අත විතරක් අවධානය යොමු කරන ප්ලේ කරන්න පුළුවන් මේ අත මෙහෙම ගියනලා මේ ස්ට්‍රින්ග්ස් වල ගාල ධ්‍යාන තද ගන්නපක් ගාල ධ්‍යාන ප්‍රැක්ටිස් කරන හිමීට ස්ට්‍රම් පැටර්න් එක මෙට්‍රොනෝම් එකක් යූස් කරන්න පුළුවන් එතකොට ඔයාලා දන්නවා කොයි තරම් මට්ටමකද ඔයා ඉන්නේ කියලා ස්ට්‍රම් පැටර්න් එක කොච්චර වේගින් ඔයාලා ප්ලේ කරන්න පුළුවන්ද කියලා ඒ නිසා හිමීට down down up miss up down up ඔය විදිහට විනාඩි 5ක් එක දිගට වගේ ප්ලේ කරන් යන්න වැඩිලා ප්ලේ කරන නම් හොඳයි ඒ වගේ දිගටම කරන්නේ අත හැදෙනකම් ඊට පස්සේ ඔයාලා හිමීට කෝ ප්‍රොග්‍රෙෂන් එක මුලින්ම ගන්න තියෙන්නේ එතකොට ඔයාලා ඇප්ලයි කරන්න ගන්න ස්ට්‍රම් පැටර්න් එක
සිින්දුවට ඒත් සිින්දුව කියන්නන්න එපා තාමත් මුලින්ම හොඳට මේ ඒ කෝඩ්ස් ප්ලේ කරන්න යත ඉබේ යන මට්ටමට හදාගන්න. ඊට පස් යාලා ඒවා පුළුවන් හම් කරන්න සිින්දු කියන්නතු හම් කරන්න පුළුවන් ඔලුවෙන් නැත්තම් ල කටි කියන්න පුළුවන්ගේ මෙලඩිය සිින්දුවේ ඒ වගේ දෙවල් කරලිවල්ලා ඉට සන්තිමේයට මොල ්‍රයි කරන්න සිින්දුව කියන්න හිමීට පොඩක් ලෝ ස්පීඩ් එක ඔක්කොම හැදුනම් පස්සේ. ඉතින් ඔකදාමගේ ටිප්ස් ටික මේ ඉගෙන ගන්නවා. එතකොට මේ ස්ට්‍රම් පැන් වල පොඩ්ඩක් වෙනස් කරන්න ඕන නම් අපි ගත්තේ ඩවුන් ඩවුන් අප් ඉස් අප් ඩවුන් අප්. වලට යොදා ගන්න පුළුවන් මේ මේ විදිහට ඩවුන් ඩවුන් අප් ඩවුන් අප් ඩවුන් අප් ඩවුන් අප් ඩවුන් අප් ඩවුන් අප්. ඔය වගේ අපි අකරන්න නැත්තම් ඩවුන් 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 අප් ඩවුන් අප් ඩවුන් අප් ඩවුන් අප්. ඔය වගේ කැමති එක අවුරුදු පාවෙගේ ඔයාලට පුළුවන් අර 16 නොත් මෙමෙ ඩවුන් ඩවුන් අප් අප් ඩවුන් 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 up up down 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 අපි 16 notes මේ මං කරා මේ strum pattern එක කලින් ඉතින් ඒක වලට apply කරන්න පුළුවන් මෙන්න මේ විදිහට කවුරුද පාවේ පාවේ තුරුලුනා ආදරෙන්නු වගේ එතකොට ඔයාලා temp pack use කරන්න පුළුවන් මේ විදිහට පුළුවන් නම් කවුරුද පාවේ එක සින්දුවක් උදාහරණ ගන්න ඔය වගේ වාඩ වෙනස් කරන්න පුළුවන් අනිත් සින්දු වලට ඉතින් ඔය වගේ පුළුවන් ඉතින් ඔයාලා පොඩ්ඩක් බලන්න වෙනස් කළා වර කැමති දෙයක් තෝරගන්න මම මේ අද දුන්නේ අර හැමෝටම ප්ලේ කරන්න පුළුවන් විදිහට ස්ට්‍රම් පැටර්න් එකක් ඔයාලට දුන්නේ අනිත් එක තමයි මේ 7 කෝඩ්ස් ඔයාලට ඇඩ් කරන්න පුළුවන් දන්නවන්න මේ තැන්වල ඔයාල පොඩක් අහාලවල ඒ වගේ තැන්වල ඔයාලට පොඩක් 7 කෝඩ්ස් එම දාන්න පුළුවන් ඔය සස්පෙන්ඩඩ් කෝඩ්ස් එම මේ සින්දු වල දාලා කිසි වැඩක් නැහැ සින්දුවේ රහ යනවා ඒ නිසා ඔයාලා ඒ වගේ කෝඩ්ස් දානවා නම් දාන්න පුළුවන් තව වචනෙම වචනෙට කෝඩ් දාන්න පුළුවන් අපිට මේ සින්දුව එක වචන වචන සින් කෝඩ්ස් දාලා මේක අච්චාරෝ කරන්නත් පුළුවන් ඒ නිසා ඉතින් එච්චර දෙයක් ගන්න නෑ සින්දු ලස්සනට වදිනවා නම් එච්චරයි ඉතින් මම හිතනවා යාළුවෝ ගොඩක් මේ විස්තර ප්‍රයෝජනවත් වෙයි කියලා ඒත් එක්කම අදාස ලෙසන් එක මම හිතනවා සාර්ථකයි කියලා ගොඩක් යාළුවෝ ඉල්ලපු රික්වෙස්ට් තිබ්බ මේ ගීතවල ඉතින් සමාවෙන්න ඕනේ මේ ගොඩක් රික්වෙස්ට් එනවා මේකේක සින්දුවල ඉතින් මමත් මේ වැඩ කරන ගමන් තමයි මේ හැමදේම ගන්න ඉතින් දන්න කට්ටිය දන්නවා මේ මේ රෙකෝඩ් කාණ්ඩ පැය ගාණක් යනවා ඉතින් එක පාටම මේ අපිට අපි දැන් මේක රෙඩි වෙන්න ඕනේ මම දැන් මේ කෝ සින්දු වල මේ වචන ටික ඉවරලා කෝඩ්ස් මේ ප්‍රොග්‍රෙෂන්ස් මුලින්ම මේ එක් සින්දු අහලා දාලා ඉවරලා arrange කරලා මේ ලේසි වෙන්න මේ ඕපන් කෝඩ්ස් වලට ඉතින් ගොඩක් කාලයක් යනවා එක ලෙසන් එකක් ඉතින් අපි මේ කරනවා නම් ඉතින් ඊට පස්සේ මේ මදියට මේ එඩිට් කරන්න ඕනේ ඔයාලට තේරෙන්නේ මේ අදාළ තැන් වල දාලා එඩිට් කරන්න ඕනේ එකට යනවා ඉතින් පැය ගාණක් යනවා ඉතින් ඉතින් ඒ නිසා සාමාන්‍ය ඕනේ හැමෝගෙම රික්වෙස්ට් එකපාරට මට දෙන්න බැරි. ඉතින් මගේ කාර්යබහුල තත්ත්වය නිසා ගොඩක් දුරට ගොඩක් අයගේ රික්වෙස්ට් මිස් වෙන්න පුළුවන්. නමුත් උපරිම මම try කරනවා ඒ රික්වෙස්ට් හැමීට කට්ටියට දෙන්න. ඉතින් මම හිතනවා channel එකේ දැන් බොහෝ දුරට මම සාර්ථකයි කියලා හිතනවා මේ මුලින්දම්ම ඔයාලට බාක් කෝච් ගෙනගෙන ඊට පස්සේ ලීඩ් ගිටාර් පැත්තට පොඩ්ඩක් යොමු වෙලා නැත්නම් ෆින්ගර් ස්ටයිල් ඒ හැම පැත්තෙම ලෙසන්ස් ගොඩක් කරලා තියෙන්නේ මම හිතන්නේ ලෙසන්ස් බඩ ගන්නක් තියෙනවා ඔයාලා මම ප්ලේලිස්ට් හදලා තියෙන්නේ ඔයාලා ප්ලේලිස්ට් වල ගියන් පස්සේ බලන්න පුළුවන් මේ සම්පූර්ණයෙන්ම ලිස්ට් එකක් හදලා තියෙනවා නම් කරලා ලෙසන් එකේ නම්බර්ස් එහෙම දාලා ඉතින් ඒ ප්ලේලිස්ට් එක ඔයාලා ෆලෝ කරන්න පුළුවන් ඔයාලගේ කොමුන බන්ට් එකේ ඉන්නේ කියලා බලා ගන්න පුළුවන් මුලින්නම් යන්න ඔයාලට තේරෙයි ඔයාලා මෙසේජ් ඒවා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේ ඉතින් හොඳට ප්‍රැක්ටිස් කරන්න කාලය අරන් එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් ලයික් එක දාන්න පුළුවන් වීඩියෝ එක හොඳනම් ෂෙයාර් පාරක් දාන්න අනිත් යාළුවන්ටත් බලන්න. ගිටාර් ඉගෙන ගන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා ඔයාලගේ සපෝට් එක දෙන්න channel එක තව තවත් අපි ඉස්සරහට අරන් යන්න හොඳට. මොනවද ප්‍රශ්න තියෙනවා නම් දැනන්න ඉතින් comment section එකේ comment එක දාන්න මම උඩින් බලන්නම්. ඒ හැම comment එකකටම පිළිතුරු සපයන්න. එහෙනම් අපි මේ වගේ තවත් lesson එකකින් හමු වෙනවා. එතකන් හැමෝම ජයෙන් ජයම වේවා.